19වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් යලි ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙල මම ආරම්භ කරා. වැඩබන රචනාධිපතිවරයා දිවුරුම් දුන්නේ කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේදී. අගවිනි සුරුත් ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී දිවුරුම් දීම සිදු වුණා. දිවුරුම් දීමෙන් පසුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කළා. මේ කෙටි කාල සීමාව තුළ මම හදිසි පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව දේශපාලන ක්‍රමේ වෙනසක් අපේක්ෂා කරනවා. ඒ වෙනස සඳහා වැදගත් සාධකයක් වන්නේ යලිත් 19වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙසම ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා 19වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් යලි ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙල මම ආරම්භ කරා. ලබන සතියේ අලුතෙන් පත්වන ජනාධිපතිවරයාට 19වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම් මේ කෙටි කාලය තුළ සකස් කරනවා. ඒ වගේම රටේ නීති හා සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නවා. සාමකාමී අරගලය කිරීමේ අයිතිය මම 100%ක් පිළිගන්නවා. නමුත් තවත් සමහරු කඩාකප්පල් ක්‍රියා කරන්නට උත්සාහ කරනවා. තවත් කණ්ඩායම් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් දරන්නට සූදානම් වෙන බවට වාර්තා වී තිබෙනවා. මන්ත්‍රීවරුන්ට ස්වාධීන තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිසරය අපි සකසා දෙනවා. ඔවුන්ට පූර්ණ ආරක්ෂාව සලකනවා. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිම කණ්ඩායමකට අප කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ අටපත් කරමින් ෆැසිස්වාදී ක්‍රමවේදී ඔස්සේ රට ගිනි තැබීමට වෙරදරන කණ්ඩායම් ඉන්නවා. පාර්ලිමේන්තුව අසලදී ආරක්ෂා හමුදාවන්හි තුවක්කු දෙකක් වෙඩිවුන්දක් සමග පැහැරගෙන ඇත්තේ වැනි පිරිස්. ඒ වගේම හමුදාවේ සාමාජිකයන් 24 දෙනෙක්ට තුවාල ලැබලා තියෙනවා. අද 2 දෙනෙක්ට බරපතල තුවාල ලැබිලා තියෙනවා. සැබෑ අරගලකරුවන් එවැනි ක්‍රියා නොකරන බව මගේ විශ්වාසය. ඒත් කැරලිකරුවන් හා අරගලකරුවන් අතර විශාල වෙනසක් තියෙනවා. කැරලිකරුවන්ට නීතිය යටතේ ක්‍රියා කරනවා. ආරම්භයේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කර තිබෙනවා. ඒ අය සමග අප නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මම කිසිවිටක ව්‍යවස්ථා විරෝධී කටයුත්තකට ඉඩ දෙන්නේ නැහැ. අනුබල දෙන්නේ නැහැ. මම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්නෙත් නැහැ. නීතිය සාමය හා බිඳ වැටුනොත් එය අපේ ආර්ථිකයට බලපානවා. ඉන්ධන, විදුලිය, ජලය සැපයීම වගේම ආහාර ද්‍රව්‍ය සැපයීම බිඳ වැටෙන්නට පුළුවන්. අප සියලු දෙනා මේ අනතුරුදායක තත්ත්වය තේරුම් ගත යුතුයි. නීතිය හා සාමය රැකීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පොලිස්පතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මා පත් කරලා තිබෙනවා. කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව නීත්‍යානුකූල පියවර ගැනීමට ඔවුන්ට පූර්ණ නිදහස ලබා දී තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය පසුගිය සඳුදා පැවති පක්ෂනායක රැස්වීමේදී අපි අවධානය කළා. ඒ සඳහා පොදු එකතාවයකට වහාම එළඹෙන ලෙස මම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටිනවා. මේ දේශපාලන පක්ෂ ભેද සහ මතිමතාන්තර පසකලා රට වෙනුවෙන් එකට එක්විය යුතුයි. වැඩබලන ජනාධිපති හැටියට මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දුව දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහෝසි කරනවා. රටකට තියෙන්න ඕන එක කොඩියයි. ජාතික කොඩිය විතරයි. අප ඉදිරියට යා යුත්තේ එක කොඩියක් එක සෙවන ලැබමින්. අප අද මුහුණ දෙන මේ අවස්ථාව ගැන මැදිහත්ව ගැඹුරින් සිතන්න. දැන් මුළු රටටම නව ප්‍රවේශයකින් නව ගමනක් යෑමේ පසුබිම සැකසී තිබෙනවා. දූෂණයෙන් තොර සාමකාමී යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අවකාශ වඩාත් පුළුල් ලෙස සැකසී තිබෙනවා. අපේ මව්බිම යලිත් ඉහළට ඔසවා තැබීමේ ඉඩකඩ පුළුල් වී තිබෙනවා. එයින් උපරිම ප්‍රයෝජනය ගැනීම අප සැමගේම යුතුකම හා වගකීමයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.